තියෙන ප්‍රශ්නයක් තමන්ගේ දේපලක් ඒ කියන්නේ දෙමක් ගයක් වගේ දෙයක් බදුන්නට පස්සේ බදු කාලේ ඉවර වෙලා හරි බදු ගිවිසුම කියපු දේවල් වලට එකඟ නැති විදියට වැඩ කරලා හරි බදු ගැනීම කර ක්‍රියා කරපු වෙලාවක පන්න ගන්නෙ කොහොමද කියලා මේ සම්බන්ධව ඉතාම වැදගත් පනතක් ඇවිත් තියෙනවා ඒ පනතේ අංකය 2023 අංක 1 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීම පනත මේක ක්‍රියාත්මක දිනේ තියෙන්නේ 2023 ජනවාරි මාස 17 වෙනි දින මේ පනතේ දෙවන වකන්තිය තියෙනවා නඩු පවරන්න පුළුවන් කාටද කොහොමද කියලා ඒක තියෙන්නේ බදු දීමනා කරපු විසින් යම් පරිශ්‍රයක් බද්දට දී ඇති අවස්ථාවකදී ඒ බද් දීමනා කර විසින් එම පරිශ්‍රයේ සන්තකයේ ආපසු ලබා ගැනීම සඳහා දෙවන පවගන්තිය විධිදානයේ අටත්ව පළවෙනි එක බද්දර දී ඇති පරිශ්‍රයේ පිහිට ඇත්තා වූද බදු ගැනම් කරු පදිංචි සිටින්නා වූද නඩු නිමිත් උද්ගතව ඇත්තා වූද හෝ බලාත්මක කිරීමට අපේක්ෂිත බදු ගිවිසුම සාදන් ලැබුවා වූද අධිකරණ බල ප්‍රදේශයේ ප්‍රාදේශීය සීමාව ඇතුළත පිහිටි අධිකරණයේ නඩුවක් පවරන ලැබිය හැකිය කියලා මෙතන ඍජුවම අධිකරණය මොකද්ද කිව්වේ නැතුණාට මේ පනතෙම පසුව පිටුවක සඳහන් කරනවා මේකෙන් අදහස් කරන්නේ දිසා අධිකරණය කියන එක. ඉන් පස්සේ මේක තව විස්තරයක් තියෙනවා. මේකේ තියෙනවා මෙන්න මෙහෙම. යම් පරිශ්‍රකයක සන්තකයේ බදු ගිවිසුමක් මගින් බදු ගැනීම කරට බද්දර දී ඇතනම් මිස ඒ බද්දර දී ඇති පරිශ්‍රයේ සන්තකය ආපසු ලබා ගැනීම සඳහා හෝ පස්වන වකන්තියේ දෙවන වකන්තියේ නිශ්චිත දක්වා ඇති යම් සහනයක් ලබා ගැනීම සඳහා මේ පනතේ විධිවිධාන යටතේ බද් දීමනා කර විසින් නඩුවක් පවරන ලැබිය යුතුයි. සරලව අදහස තියෙන්නේ බද් ඔප්පුවක් හරියට ලියලා තියෙන අවස්ථාවක විතරයි මේ සහන වලට ඔබට යන්න පුළුවන්. ඒ අනුව ඔබට දැන් තේරෙනවා ඔය අවිධිමත් බද් විසින් මෙහෙම ලියන එක හරි අමාරු වැටෙන වැඩක්. මේ පනතේ සහන නම් ඔබට නැති බව තේරෙනවා. නඩු පැරිම සඳහා හේතු කියන එක කියනවා තුන්වෙනි වකන්තියේ බදු ගැනුම් කරු. බදු කිවිසුමේ කාල සීමාව කල්පිරීමේදී හෝ බදු කිවිසුමේ සඳහන් කවර හෝ නියම කොන්දේසි ප්‍රතිඥා බැඳීම් හෝ යුතුයකම් බදු ගැනුම් කරු විසින් උල්ලංඝනය කිරීම හේතුවෙන් බදු කිවිසුමේ කාල සීමාව අවසන් වීමට පෙර ආතුව බදු දීමනා කරු විසින් බදු කිවිසුම අවසන් කිරීමේ නිවේදනයක් නිකුත් කොට බදු කිවිසුම අවසන් කිරීමේදී දැන් අපිට පැහැදිලි අවස්ථා දෙකක් කිව්ව එකක් බදු කිවිසුමේ කාලේ ඉවර වෙලා යන්නේ නැත්තම් එව නැත්තම් අර බදු ඔප්පුවේ තියෙන අම්මම් කොන්දේසි කඩ කරපු අවස්ථාව. බද්දර දී ඇති පරිශ්‍රය හැරයාම් ප්‍රතික්ෂේප කරන්නේ නම් හෝ පෙරහර හරින්නේ නම් හෝ අතපසු කරන්නේ නම් හෝ බද්දර දී ඇති පරිශ්‍රය සන්තකයේ ආපසු ලබා ගැනීම සඳහා බද් දීමනා කර විසින් මේ පනත ඇත්තේ නඩුවක් පවරන ලැබිය යුතුයි කියලා දෙනවා. ඊළඟට මේකේ වැදගත්ම දේවල් වෙන්නේ එහෙම කියලා මේ සම්බන්ධව ඊළඟ වගන්තියකත් කියන එකත් මම ඔබට වෙලා තින්ද පෙන්වන්නම්. ඊ වගන්තිය තුල කියනවා බැරුව නඩු දාලා ඒ උසාවියෙන් ඔහුගේ වාසියට තීන්දුවක් ආවොත් ඒකේ තව අභ්‍යාසනයක් වගේ දිගින් දිගට ඉස්සරහට ගිහින් කල්ලාද ගන්න පුළුවන්කම තිබුණා. හැබැයි ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා දැන් තියෙන තත්ත්වෙත් එක්ක මේ අලුත් පනතත් එක්ක ඔබ ඉස්සරහට ගියොත් බදු දීපු දෙයකින් යම් කෙනෙක් අසාධාරණව රැඳිලා ඉන්නවා නම් බදු ගැනීම කරු ඔහු ඉවත් කර ගැනීම ඔබට අපහසුයක් වෙන්නේ නැහැ. මේ සම්බන්ධව ඉතින් දිසා අධිකරණයත් එක්ක තමා යන්න වෙන්නේ.